අපි ඇවිල්ලා තියෙන પરම්පරාව ඉන්දියාවේ රජමාලිගාවේ රජුරෝ සන්තෝෂ කරන්න අපි මල්ලව පොරසූරියෝ what is your father කියලා අපම් මං my father is a police sergeant මං හරි බොම ගරු ගාම්භීරෝක කියන්නේ රංගහල දැන් නැත අඩ අඳුරේ අප දෙදෙනා පෙම්පිලි සඳරේ අන්න බලන් කුමරිය මනමේ මෙයා ආවක මං දුන්නා මගේ කන හරහට පාරක් මට තරෝ ඉසි වෙන්න මා බාල කාලේ ආයුෂ බොහෝ වෙන සුබෝදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරන්නේ අදත් අපි සුපුරුදු විදිහටම ලස්සන පුංචි කාලයක් බාල කාලයක් හොයාගෙන යන්න ඔන්න මා බාල කාලේ වැඩසටහන ආරම්භ කරන්න සූදානම් ඉන්නවා මේ වෙනකොට ඔබ දන්නවනේ කවුද ඉන්නේ කියලා මැදිරියේ නේද ඒ තමයි අපේ රටේ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක් හඬ ශිල්පියෙක් කොහු විජයරත්න වරකාගොඩ මහත්මයා ආයු බොහෝ වේවා සුබෝදෑසනක් ආයුබෝ වේවා ඔබතුමිටත් සුබෝදෑසනක්ම වේවා හරි අපි එහෙනම් යමු පුංචි කාලෙටනේ ඔව් යංකෝ බලන්න යං කොහොමද කියලා කොහෙද ඉපදෙන්නේ මගේ පුංචි කාලේ ඉපදෙන්නේ නේද දැන් මුලින්ම කියන්න ඕනේ මගේ පියා පොලිසියේ ආරක්ෂාව කළේ රැකියාව කළේ මං ඉපදෙනකොට එයා අලව්ව පොලිසියේ රැකියාව කළේ අලව්ව කියන්නේ කුරුණෑකට දන්නවනේ අලව්ව ඒකේ එයා OIC ඒ දවස්වල සාජන්ට්ලා ඕවයිසි වෙලා හිටියනේ අද නම් ඉතින් එහෙම වෙන්නේ නැහැ අද යෝන් තරන් ඉස්සයිලා IP ලා ASP ලා ඉන්නවා ඒ කාලේ එහෙම හිටියේ නැහනේ 1919-20 වගේ මම ඔය කියන්නේ ඉතින් මේ එයා මේ අලව්ව පොලිසිය බාරව හිටපු OIC සාජන්ට් ඉන් චාර්ජ් ස්ටේෂන් එකක් මං එහෙදි තමයි ඉපදුනේ මං ඉපදෙනකොට 1933 නොවැම්බර් 21 වෙනිදා හරියටම දැන් මම මේ 88 පහු කරලා 89 යන්නේ. ඉතින් මේ 33 නොවැම්බර් 21 වෙනිදා ඉපදුනේ. හැබැයි මං මේ අලව්වේ නෙවෙයි ඉපදුනේ. මාව එක් කරගෙන ඇවිල්ලා තිනවා අම්මලගේ ගෙදරට. අම්මගේ ගම තියෙන්නේ ගෙදර තියෙන්නේ කුරුණෑගල වැල්ලව රන්ගම කියන ගමේ. ඒක වැල්ලවට තව හැතක්මක් විතර දෙදුරුවේ ළඟට පැත්තට. ඉතින් අම්මලේ ගමේ ගෙදර තමයි මම ඉපදුනේ. ඒ දවස්වල ස්පිතාලවල නෙවෙයිනේ. නෑ නෑ. හලයින් හෝ මිය මොකක්වත් නෑ. වින්නඹ මාතාව ඇවිල්ලා අපිව ගන්නනේ. ඉතින් එහෙම තමයි අපි ඔක්කොම ඉපදිලා තියෙන්නේ. ඉතින් ඒක එහෙම ගෙදර තමයි ඉපදුනේ. රංගම. ඒ ඉපදිලා එතකොට ඉතින් මගේ අප්පච්චි මං ඇත්ත වශයෙන් අපේ දවස්වල කියන්නේ පප්පා. අපි පප්පා කියලා තමයි කතාව කරන්නේ මුදක් පොලිසියනේ. ඉතින් අපි ඔක්කොම එකවිලා අපි අපිට කාටත් පුරුදු ඒ භාෂාව තමයි. පප්පා. අම්මයි පප්පයි. පප්පා. මම පප්පම කියලා කියන්නකෝ. පප්පා එතකොට රාජකාරිකලි අලව්ව පොලිසිය. ඉතින් මං ඉපදුනාට පස්සේ මම ඉතින් මේ අවුරුදු 4ක් 5ක් මට ඇත්තට මං පොඩි නිසා මට මතකක් නැහැ. නමුත් ඉතින් අප්පා පොලිසිය රාජකාරිකවරුන්ට පොලිසියෙන් පොලිසිය මාරු වෙවි යනවනේ. අලව්ව වැඩි කල් හිටියේ නැහැ. යාලව්වෙන් කුරුණෑකට ඇවිල්ලා කුරුණෑකලින් හලාවතට ගිහලා හලාවතින් මාරාවිල මාරාවිලින් පූත්තල පූත්තලෙන් කුලියාපිටිය ඔය වගේ එක එක තැන්වල මාරු වෙවි ගියා. මට මතක තියෙන්නේ මාරාවිල තමයි මං ඉස්කෝලේ යන්න පටන් ගත්තේ මුල්ම වතාවට 1938 දෙවෙනි ලෝක සංග්‍රාමයටත් කලින් ඉතින් ඒකත් 39 පටන් ගත්තේ මේ 38 ඉතින් පොලිසිය තිබුණේ දැන් තියෙන පොලිසියම තමයි මාරවිල නාතණ්ඩිය පාරේ මම ළඟදී ගිහිලා තිනවා ඉතින් ඒ පොලිසියම තමයි ඉතින් ටිකක් ඉස්සරට වඩා පොඩක් දියුණුයි ඉතින් ඔය මේ ඒක තමයි මට හුඟක්ම මතකේ ඒ කාලේ මට අවුරුදු 5ක් 6ක් වගේ කාලේ මගේ අයියා තමයි මේ පුෂ් බයිසිකලයක් තිබුණා අපිට පුෂ් බයිසිකලකේ පොල්ල උඩ තියාගෙන මාව ඉස්කෝලට ගෙනියන්නේ හවුල කවුද ඉන්නේ අයියයි ඔබතුමයි මමයි අයියට තව අක්කලා දෙන්නෙක් හිටියා ශීලයි විමලයි කියලා අයියා වික්‍රම අයියා තව අයියටත් වැඩිමල්ලෙක් කෙනෙක් හිටියා TB කියලා TB වර්කාගුඩ අයියලා දෙන්නම පොලිසියේ සාජන් මහත්ව හැටියට හිටියේ. ඉතින් අයියා එතකොට මොකක්වත් හැකියාවක් නැහැ නිකන් ගෙදර ඉන්නේ කෙනා. ඉතින් මාව ඉස්කෝලට ගෙනියනවා. ඉතින් ඊට පස්සේ තවත් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නෙවෙයි. කරුණක් තියෙනවා මං කිව්වට කමක් නැහැ. මගේ පප්පට මේ බිරින්දෑවලු දෙන්නයි. ඒ පළවෙනි එක්කෙනාගෙන් තමයි අයියයි ඒ අක්කලා දෙන්නයි අයියලා දෙන්නයි අක්කලා දෙන්නයි. ඒ අම්මා අන්තරා වුණා පස්සේ අපේ පප්පා අපේ අම්මව
කසාද බැන්දා. එතකොට අපේ අම්මගෙන් ඉන්නේ මම කුළුඳුලේ, මම වැඩිමලා, මමයි නංගි මල්ලි. නමුත් අපි අම්මලා දෙන්නේ කියලා නෑ, අපි ඔක්කොම එක පවුලේ එක සහෝදර සහෝදරි වගේ එකටම හැදුනේ. බොහොම ආදරෙන් ඔය අයියා මාව හරිය හොඳට බලා කියා ගත්ත පොඩි කාලේ. හරි හොඳයි, හැබැයි හරි සැරයි. ලොකු කාණ්ඩයක් නේ, ලොකු කාණ්ඩයක්. හැබැයි ඉතින් තවත් කාරණාවක් කියන්නුනේ, මට අවුරුදු 6ක් විතර වෙනකොට, ඒ කියන්නේ 39, මගේ මල්ලි හම්බුනේ. නංගීට කලින් හම්බුනේ 35. ඊට පස්සේ 39 මයි මල්ලි හම්බ වෙනකොට අම්මට තද්ද බල අසනීපයක් හැදුනා. අර වැදූගේ සන්නිය කියන එකක් හැදෙනවනේ. දැන් නම් ස්පිරිතාලවල බෙහෙත් තියෙන නිසා බලා කියා ගන්න පුළුවන් නිසා ඒවා කිසිම ප්‍රශ්නයක් නැහැ. මල්ලිත් හම්බුනේ ගෙදර නිසා. ඒක ඒ වෙලාවට හරියට බෙහෙතක් හේතක් වැටුත් නැති නිසා අම්මා හරියටම තද්ද බල රෝගාතුර වුණා. එයාට ඒක ඔළුවට ගහලා පස්සේ එයා මේ විකල්ප විකල් වුණා. මේ කියන්නේ එයාට මේ සිහි කල්පනාව නැහැ. ඔය විදිහට අපි අඳුරන්නේත් නැහැ. අපි දැක්කම ගහනවා, බයිනවා, අපි පස්සෙන් එලවනවා. ඉතින් ඒ අම්මගේ ආදරයක් අපිට ලැබුණ නැහැ මට අවුරුදු 5-6 පස්සේ. එයා රෝගාතුර වුණා. පස්සේ අපේ පප්පා එයාව හොඳ කරන්න කරපු නැති දේවල් නෑ. තොයිල්, පවිල්, බලි, ජෝල් ඔක්කොම කරනවා, බෙහෙත් කරනවා, පුළුවන් තරම් වියදම් කළා. හරි ගියේ නැහැ. අවුරුදු 6ක් ජීවත්ව ඉඳලා 45 මැරුණා. අන්තරා වුණා. එතකොට මල්ලි හම්බ වෙලා සුමානෙන් උනේ ඔක. මල්ලි හම්බෙච්ච ගමන්ම. ඉතින් මල්ලිට අවුරුදු එතකොට 6යි අන්තරා වෙනකොට. ඉතින් එහෙම තමයි ඒ ඒ කතන්දරය. එතකොට ඉතින් ඒ වුණාට ඒ අඩුව පිරිමැහුවා අපේ පප්පා. ආය බැන්දේ නැහැ. අපි තාමත්ම ආදරෙන් හොඳින් බලා කියා ගත්තා. අපි හොඳ පාසල් වලට යව්වා, අපිට හොඳට ඉගැන්නුවා. ඉතින් මේ අපිත් හොඳට ඉගෙන ගත්තා. කිසි කරදරයක් මොකක්වත් නැහැ. වැඩිමහල් සහෝදරියෝ ඉන්නවනේ. ඔව්, දැන් අන්න හරි. අම්මගේ අම්මාගේ ලෙඩ වුණාන් පස්සේ අපේ අක්කා කෙනෙක් හිටියා විමලා කියලා. අර අක්කා පළවෙනි කසාද අපි විමල අක්කා තමයි අපි බලාගත්තේ. අපේ ගෙදර එයා තමයි අපේ අම්මා. ඉතින් විමල අක්කා කසාද බැඳලා යනකම් එයා තමයි අපි බලාගත්තේ. එයා බැඳට පස්සේ ශීලක්කා එයාට බාල එයාගේ නංගි ආවා. විල එයා තමයි අපි බලා කියාගත්තේ. එහෙමයි. ඉතින් අක්කලා දෙන්න අපි බලාගත්තා. ඔව්, පුංචි කාලේ ගෙවුනේ එහෙමයි නේද? එහෙමයි එහෙමයි. ඔව්. ඒතර පප්පා වසයිද? නෑ, පප්පා වස නෑ. හරි හරි, කියන්නේ එයා කරුණාවන්තයි. ඒක පෙන්වන්නෙත් නැහැ, සිනහවෙන්නෙත් නැහැ. කිනා වුණොත් තන්තම් පොඩ්ඩක් කට ඇදලා හිනා වෙනවා. නමුත් මම හරියට මේ මේත් එක්ක මේ විහිළු ගාලු කරනවා. ඉතින් මට ඵලයයි යන්න කියලා මේ එළවනවා. ඉතින් උනට මම හරි එකතු වෙයි පප්පත් එක්කලා. ඉතින් මට හරි ආදරේ. මට මතකයි එයා කියනවා දවසක් මම එවුළු අත ගාලා, මෙන්න මේක තමයි අපේ නම ගෙනියන්නේ කවදා හරි. වරකා ගොඩ නම ගෙනියන්නේ මෙන්න මූ තමයි කියලා. එයා මොනවා හිතාගෙන කිව්වද කියන්න මම දන්නේ නැහැ. මං හරි පුංචි, මට ඒක අද වගේ මතකයි හොඳට. ඔව්. ඉතින් ඒක ඒක ඒ විදිහටම වෙලා තියෙනවා. දැන් මේ ළඟ අවුරුදු කාලේ තෙන නිසා වරකා ගොඩ මහත්මයා අපි කතා කරමු කොහොමද අවුරුද්දට පුංචි කාලේ මතකයන්. මෙහෙමයි, දැන් අවුරුදු කාලේ එතකොට දැන් මං මගේ පුංචි කාලේ අපිට අවුරුද්ද එච්චර සමරන්න මේ අවස්ථාවක් වගේ එහෙම අවකාශයක් ලැබුණේ නැහැ. මොකද අම්මා ලෙඩින්. ඉතින් පප්පා හැමතැනම රාජකාරිය යනවා. ඉතින් යාට අවුරුද්දක් කියලා නැහනේ පොලිසිය රාජකාරියට, පැය 24 රාජකාරියේ. ඉතින් ඒක නිසා අපේ ගෙවල් වල ඒ තරම් මහ විශාලට අවුරුදු උත්සව පැවැත්වුවේ නැහැ. ඉතින් වෙලාවට මේ කිරබත් වෙලා ඒව කණිව ඒව කළා, කැවුම් ඒවා ඔක්කොම තිබුණා. නමුත් ඉතින් අපි මහා ලොකු මේ උත්සව ගත්තේ නැහැ අවුරුද්දට කියලා. ඉතින් හැබැයි මගේ එක අවුරුද්දක් තිබුණා, මම පාසල් ගියා මගේ පප්පලෑ ගමි වරකාගොඩ. ඒක තියෙන්නේ හාරිස්පත්තුවේ. හාරිස්පත්තුවේ යන්නේ නුවර. ඉතින් වරකාගොඩ තමයි ගම. අපේ ගම අපේ අපේ කට්ටිය විතරයි ඉන්නේ. අපිට නෑ දැපිරිස. අපිට මේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුරුව අපිට ගම්වරයකින් දීපු ගමක්. එහෙමයි අපි වරකාගොඩලා වුණේ. අපි ඇවිල්ලා තියෙන පරම්පරාව ඉන්දියාවෙන්. රජමාලිගාවේ රජ්ජුරුව සන්තෝෂ කරන්න අපි මල්ලව පොරසූරියෝ
අපි කියන්නේ රෙස්ලස්ලා හා අපි අය ඇවිල්ලා තියෙන්නේ එහෙම කට්ටියක් රජුරෝ ගෙනල්ලා තියෙන අපුව ඉන්දියාවෙන් අපි ඉති හොඳ බ්‍රාහ්මණ පවුලක් ඉති හොඳ වංශවත් පවුලක් ඒකනේ අපිට ඉති ලොකු වාසගමකුත් ඇතුව අපි මේ රාජ්‍ය කරුණා නවරත්න අතපත් වූ හාසල මුදියල් සීලාගේ විජේරත්න බණ්ඩා වර්ගාගුඩ කියලා තියෙන්නේ දැන් ඒ වගේ මේලා ඉතින් ලොකු පෙළපත් නාමයක් අපේ පැලැන්තිය ඔක්කොටම ඔය නම තියෙනවා මේ වාසගම ඉතින් මේ අපි පුතාටත් දුවටත් තියෙන ඔක්කොටම තියෙනවා ඒක ඉතින් අපි තියාගන්න ඕනනේ ආ දැන් ওই මහානායක හාමුදුරු වෙන්න ඕනේ අස්ගිරි වර්ගාගුඩ ඥානරත්න හාමුදුරු ඔය අපේ හැමෝම ගිහිලා මැති අමුතුළු වල ජනාධිපති ගිහිලා හම්බ වෙන්නේ එක එක දේවල් වලට වැඳ වැටෙන්නේ මගේ බාප්පගේ පුතා මගේ මල්ලි මට වඩා අවුරුදු 9ක් බාලයි ඉතින් මං ඉපදුනකටත් දන්නවා මං අත දරුවල් ගාලේ වඩාගෙනත් හිටපු ළමයි මහානායක හාමුදුරු ඉතින් ඒක තමයි අපේ ගම අපේ වරිගයේ අපේ પરම්පරාව ඒක එහෙමයි ඉතින් අපි සියම්නිකායේ එහෙම බැලුවත් අපි මේ පන්සල් ඒ කියන්නේ ඒ පැත්තෙන් බැලුවත් අපි එහෙමයි. ඉතින් මේ ඒ අයිකාරුද්දක් මට යන්න වුණා ඒ ගලගෙදර ඉස්කෝලේට. පප්පා මාව ගිහිල්ලා දැම්මා. ඒ ගලගෙදර ඉස්කෝලේ යන්නේ අපේ ওই වර්කාගුඩි ඉඳලා. හැතැම් තුනක් ඉඳලා පයින් එන්න තියෙනවා. මාහුස්සාව තියෙනවා කියලා කන්දක්. අපේ ගෙදර තියෙන කන්ද උඩ. ගලගෙදර තියෙන කන්ද පහ මුල. ඉතින් අපිට රවුමක් එන්න හැතැම්ම 6ක් විතර යනවා අරඹ කඩෙන් ඇවිල්ලා එනවා නේක ලොකු දුරක්. නමුත් කෙටි පාරක් තියෙනවා ඒක මේ මවුස්සාව කන්දෙන් රබර් වත්තක් සුද්දන්ට අයිතිව තිබේ කාලේ අපි පැනලා මඩවල කියලා ගමක් තියෙනවා දැදුරෝ ඒ පටන් ගන්න උතනින් අපි ඔයින් නිකන් පැනලා එනවා ගලගෙදරට ඇවිල්ලා අපි ඉස්කෝලේ යනවා. හැන්ද ඇතුළට ඉස්කෝලේ යනවාම කොල්ලෝ ඉතින් 100ක් හමාරක් එනවා ඒ කන්දෙම ඉදි ඒ රටේ ඒ පැත්තේ ඉඳලා අපි ඉතින් කෑකෝ සංගහගෙන සෙල්ලම් කරගෙන අවුරුද්ද හිටියේනේ අවුරුද්ද හිටිය පස්සේ පප්පා මාරු වෙලා ආවා කුරුණෑගලට කුරුණෑගල ටවුමට ඊට පස්සේ මාව මං යා එතනින් අරන් ගිහිල්ලා මාව දැම්ම කුරුණෑගල සාන්ත ආනා විදුහලට සෙන්ට් ඇන්ස් කොලෙජ් ඒකේ තමයි මම වැඩි කාලයක් මේ ඉගෙන ගත්තේ නැවතිලා නෑ නැවතිලා නේ ඉතින් කුරුණෑගල පොලිස් බැරක්ස් පොලිසියෙන් මට මේ යාර 3-400යි ඇවිදින තියෙන්නේ පොලිසිය පිටිපස්සේ ඒක ඉස්කෝලේ. ඉතින් මේ ඉතින් ඒක සෙන්ට් ඇන්ස් කොලෙජ් එකට තමයි මං 3 පන්තියට ගියේ. ඔව් මං 1943 ඉඳලා 51 වෙනකම් මං ඉගෙන ගත්තේ සාන්තහනා විදුහලේ. හොඳයි. අපි එනවා පාසලේ කතාව අහන්න. කෙටි විරාමයකට ගිහිල්ලා. මා බාල කාලේ හොඳයි ඔන්න දැන් පාසලේ කතාවට අපි එන්න හදාන්නේ පුංචි කාලේ ගෙදර පරිසරෙන් මිදලා සෙන්ට් ඇන්ස් කොලෙජ් එකට තමයි මෙතුමා යන්නේ කොහොමද පාසලේ විස්තර දීප්තිමත් ශිෂ්‍යෙක්ද ඔව් ඉතින් කියන්න ඉන්නකෝ සෙන්ට් ඇන්ස් කොලෙජ් එකට ගියේ තව ඉස්කෝල 4කට ගිහිල්ලා ඉවර වෙලා ආ ඒ කතාව කියමුකෝ ඒකනේ දැන් මං කියන්නේ මාරවිල කියලා මාරවිල තමයි මම මුලින්ම ඉස්කෝලේ යන්න පටන් ගත්තේ ඉතින් අර අයියා තමයි මාව වයිසලී තියාගෙන එකගෙන යන්නේ ඊළා ඉස්කෝලේ හෝඩියේ කියලා හෝඩියේ මගේ පළවෙනිය කියලා යන්නේ. ඉතින් මම ඒකට ගියේ මේ කතෝලික ස්කූලයක් තිබුණා. ওই මාරයිල හන්දියෙන් මූද පැත්තට යන පාරේ. අදත් ඒ පාසල තියෙනවා. මට ඉඳලා හිටලා මේ මුල් ගුරුතුමාම කතා කරනවා. මම ආදි ශිෂ්‍යෙක්නේ. හා ඒකනේ. මම ওই පැත්තේ යනකොට මම ගොඩ වෙලත් යනවා. පිටිස්කෝලේ බලාගෙන මගේ මම පටන් ගත්ත තැනනේ. ඒකට මං ගිය අවුරුද්දක් නැත්තම් දෙකක් වගේ මට මතකයි. ඊට පස්සේ පප්පා මාරුලා ගියා පුත්තලමට. පුත්තලමේ තිබුණා මේ කොන්වන්ට් එකක්. කන්‍යා සොහිරියන්ගේ කොන්වන්ට් එකක් තිබුණා සාන්ත ඇන්ඩ්‍රූස්. සෙන්ට් ඇන්ඩ්‍රූස් කොන්වන්ට් කියලා. දැන් ඒක සෙන්ට් ඇන්ඩ්‍රූස් කොලෙජ්. ලොකු ඉස්කෝලයක්. ඒ කාලේ මේ කොන්වන්ට් එකක්. ඉතින් මම ඒකට තමයි දෙවෙනි වතාවට ඉස්කෝලේ ගියේ. ඉතින් ඒකෙත් මට හරි සුන්දර මතක තියෙනවා. අපි මේ ওই කන්‍යා සොහිරියක් ඉතින් ලොකු මේ සීනි බෝල ටින් එකක් එහෙම අරන් ඇවිල්ලා අපිට සීනි බෝල දෙනවා තුත්තිරි උල්ලන්න කියලා. තුත්තිරිගස් 10කට සීනි බෝලයක් දෙනවා. අපි ළමයි දාපුවම 1 මිනිත්තු 10න් තුත්තිරි ගුල්ල යොරයි දඩබඩ ගාලා. ඉතින් හැබැයි අපි ගණන් කරන්න ඕනේ. ඒකත් ඉතින් මේකක්නේ ක්‍රියාකාරකමක්නේ. ඉතින් හා කීයක් තියෙනවද කීයක් මේ ගුල්ල තියෙනවා කියලා අපි ගණන් කරනවා. අපි මෙච්චර කියව 25යි 30යි 40යි. පහකට සීනි බෝලයක් දෙනවා. ඉතින් ওই වගේ තමයි. හරි සුන්දරයි. ඉතින් මේ ඒක ඒ කාලේ ඉතින් පුත්තලෙමින් අපි මාරු වෙලා ආවා කුලියාපිටියට. කුලියාපිටියේ එක මේක ස්කූල් එකක් තිබුණේ කතෝලික ස්කූලයක් සෙන්ට් ජෝසෙෆ් ස්කූල් කියලා. සෙන්ට් ජෝසෙෆ් කොලෙජ් එක දැන් කොලෙජ් එකක්.
ලොකු කොලෙජ් එකක්. දැන් සෙන් ජෝසෙෆ් කොලෙජ් එකට මම යනවා. එතකොට මං පළවෙනි දෙවෙනි පන්තිය වගේ. දෙවෙනි පන්තියේ. ඉතින් මේ හොඳ දීප්තිමත් ශිෂ්‍යෙක්. මගේ අත්තකුරු හරි ලස්සනයි. මගේ අත්තකුරු පෙන්නනවා හැමෝට මේ බලාපල්ලා. මේ වර්ගගොඩගේ අත්තකුරු හරි ලස්සනයි මං. අදත් මම ඒ අත්තකුරු මේ විදිහටම ලියනවා ඉංග්‍රීසි සිංහල දෙකම ලස්සනයි. ඉතින් එතකොට මේ තිසේරා කියලා මහත්තයෙක් හිටිය අපිට උගන්වපු ගුරුවරයෙක් රෙදි කෝට් අඳින්නේ. ඉතින් මේ හරි ආදරෙයි මට. මං ඉතින් හරි දීප්තිමත් හොඳට පාඩම් කරන හොඳ දන්නවා. පස්සේ මේ අපේ පාසලි තියෙනවනේ මාසිකට වතාවක් මේ 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 මොකද්ද මේ මේ රැස්වීමක්. ওই රැස්වීමේ ටික එක කෙනාට තියෙනවා සින්දු කියන්න තියෙනවා කවි කියන්න කියනවා එක එක දේවල් කතාවල් පවත්වන්න කියනවා. ඉතින් මේ මහත්මයා මට මේ පොඩි කතාවක් ලෑස්ති කරලා දුන්නා කියන්න කියලා. ඉතින් මං ඕක කටපාඩම් කරන හරි මට හරි බයයි. ඉතින් මං කවදාවත් ස්ටේජ් එකකට නැගලා නැහැ මට අම්මයි. ඉතින් පස්සේ මම ඒක කටපාඩම් කරලා ඉතින් ඔන්න මේ මීටිමට ගියා. ඉතින් සංගීතයේ මහත්යත් ඉන්නවා වේදිකාවේ ඔක්කොම ඉන්නවා ප්‍රින්සිපල් ඉන්නවා සේරම ඉන්නවා. අන්තිමට තවත් මේ විශේෂ මේ මේ තියෙනවන යමක් කරන්නේ දැන් තමයි වෙලාව කිව්වහම අර තිසේරා සර් මධ්‍යාව මෙහෙම නැගලා බැලුවා. ඒ කියන්නේ මගේ වෙලාවල මම නිවේජ නැගිටලා ගියේ මං මේ බිම් බලාගෙන හිටියා. ගියේම නැහැ නැගිට අරයට පිටින් තිප්පු පුරනවා. ඉතින් මිනිත්තු දෙක තුන බලලා කිසි දෙයක් නැහැ නේ අපි නම් මේ සභාව මින් සමාප්ත කරනවා කියලා ගියා. මෙහා ආවක මං දුන්නා මගේ කන හරහට පාරක් මට තරු ඉසි වෙන්න යතව යක කියලා තිබුණේ නැතිනේ මගේ එකෙක් ඉන්නවා මං කතාවක් එක පාත්‍ර කියලා එහෙම උනේ නෑනේ යට හරි තරහයි මට කනහර ගැව්වා මගේ කම්බුලේ ඉදිමිලාවා එයාට තීතරන් කේන්ති ගිහිල්ලා හැබැයි මම නෙවෙයි ගෙදරකට ගිහිල්ලා කිව්වේ මට ගුටි ගැව්වා කියලා කිව්වනම් මට තව දෙකක් ගහනවා ගෙදරින් පප්පත් ගහනවා මට ගහලා මදි කියලා මම කියන්න ගියේ නෑ ඉතින් ඒව සුන්දර මතකයන් කුලියාපිටියෙන් අපි ආවම පාරුලා හෙට්ටි පොළට හෙට්ටිපොල බැල්ලිවන හෙට්ටිපොල මට යන්න සුදුසු පාසලක් නැහැ. ඔව්. හෙට්ටිපොල ඒ තරම් මේ 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 බැක්වර්ඩ් ඒ කියන්නේ මේ කිසි පහසුකම් නැති පැත්තක්. ඔය පණුවස් නුවර එහෙම තියෙන්නේ. දැන් ඔය දයාසිරි ජයසේකර මහත්තයා ගෙවල් එහෙනේ. ඔව් ඔව් ඔව්. පණුවස් නුවර හෙට්ටිපොල. ඉතින් මේ ඒක නිසා පප්පා මම වරන් ගිහිලා දැම්ම ගලගෙදරට. මං කිව්වේ ඔය ගලගෙදර ස්කූල්ට ගියා. බයිලිංගුවල් කියලා ස්කූල් කියලා කියන්නේ ද්විභාෂා පාඨශාලාව. ද්විභාෂා කියන්නේ සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම එක විදිහට උගන්වනවා හොඳයි. ඉතින් පස්සේ මට මතකයි මිස්ටර් වීරකෝන් කියලා හිටියා ප්‍රින්සිපල් කෙනෙක්. පිළිමතලව කියලා හිටියා සර් කෙනෙක්. විජේරත්න කියලා සර් කෙනෙක් හිටියා. මට මතකයි. ඉතින් මං ගැන බොහොම හරි පැහැදිලා. ඔව් මගේ what is your father කියලා මං my father is a police sergeant. මං හරි බොහොම ගරු ගාම්භීරෝක කියන්නේ. ඉතින් ඒක හැමෝටම අහගෙන ඒ හැමෝම හරි හරි මේ මේ ගෞරවයයි මට දැන්. පොලිසිය සාජන් මහත්තයගේ ළමයේ කිව්වහම ඒ කාලේ හරි හරි සැලකිල්ලක් ගෞරවයක්. ඉතින් ඒ කාලේ පොලිසිය එහෙමයි. දැන් පොලිසිය ඉතින් මං කියන්නේ නැහැ දැන් පොලිසිය කොහොමද කියලා. ඉතින් මේ මමත් පොලිසිය අවුරුදු 8ක් හිටියානේ. ඉතින් ඒ නිසා මං දැන් කියන්නේ නැහැ. ඒ කාලේ එහෙමයි. ඔය අපේ පප්පා මේ තනි කර මේ තනියෙන් ගිහිල්ලා මේ හොරු අල්ලනවා මේ බූරු පොළවල් වලට පැනලා 7-8 දින අල්ලගෙන එනවා තනියම. ඔව් අපේ අයියත් එහෙමයි. ඒ කාලේ හරි කියන දේක් කිව්වොත් ආයේ ඒකට ගරු කරනවා මිසක් මිනිස්සු කිස්තියක් විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. දැන්නේ මේ පොලිසියද ගහන්නේ? මේව නැහැ ඒ කාලේ මගේ කාලෙත් නැහැ. ඉතින් ඒක තමයි. ඉතින් ඔන්නම වකින් ගලගෙදර ස්කූලෙන් ආවා සෙන්ට් ඇන්ස් කොලෙජ් එකට. ඇවිල්ලා ඒත් මාව දැම්මේ තුන්වෙනි පන්තියට. අතනත් මං තුන්වෙනි පන්ති හිටියේ. නුන් මෙතනත් මාව තුන්වෙනි පන්තියට. ඒක අවුරුද්ද 5 පල්ලේ. අවුරුද්ද 5ට වැටුණා. ඒකට කමක් නැහැ. ඉතින් third class කියන්නේ ඒක class කියලා නේ කියන්නේ. class 3 class 4 හැම නියන්නේ grade කියලා කිව්වේ නැහැ ඒ කාලේ. දැන් ඔය grade තියෙන්නේ. ඉතින් ඕනම ගිහලා මම අවුරුදු 8ක් 9ක් විතර හිටියා St. Anne's College එකේ. ඉතින් මම මගේ senior විභාගේ pass වුණෙත් college එකේ. ඉතින් ඊට පස්සේ මම ඉස්කෝලේදී මම කරන්න පටන් ගත්තා මගේ ක්‍රීඩා වලට ඇත්ලටික්ස්. කියන්නේ මල්ලව පොර මල්ලව නෙවෙයි මලල ක්‍රීඩා. මලල ක්‍රීඩා දුවන එක. ඉතින් මම ගෙදරදී පිටින්ස් බහැලා රවුම් 10 15 ඔහේ දුවනවා. අපිට මේ කෝච් කෙනෙක් නැහැ කියලා දෙන්න කෙනෙක් නැහැ. මෙහෙම දුවපන් අරෙම දුවපන්. විශේෂ කෑම වර්ග නැහැ. අපි ඉතින් ගෙදර දෙන බට්ටිකයි ඕක කාලා. ඉතින් මට පුළුවන් විදිහට මන් දිව්වා.
මම දිවනවා තමයි වැඩේ. ඉතින් මං ඉස්කෝලේ ක්‍රීඩා උත්සවෙන් 70යි 70ම භාගයයි මං පළවෙනියම්. මගේ ඉසව් දෙක ඒකයි 70යි 70ම භාගේ. ඊට පස්සේ ඒක පෙරළුණානේ මීටර වලට 1500යි 800යි කියලා. ඒකත් මම දුවලා තිනවා, ඒකත් මං පළවෙනියා වෙලා තිනවා. ඉතින් ඔන්න ඒක නිසා දැන් පප්පා දැන් ගුරුනෑගල පොලිසිය ඉඳලා හදිසියෙන් මාරු වෙලා ගියා බදුල්ලට. එතකොට මාව ඉස්කෝලේ යවන්න ඉස්කෝලේ අරන් ගියේ නෑ, බදුල්ලට අරන් ගියේ නෑ. එයා තනියම ගියා. අපුව ගිනිච්චා අම්මලා ගෙදරට වැල්ලුව රංගම ගෙදර. පාසල මාරු නෑ. නෑ නෑ නෑ, පාසල මාරු නොකර අම්මලා ගෙදර ඉඳලා ඉස්කෝලට හැතැම්ම හතක් තියෙනවා. ගෙදර ඉඳලා ඒ කාලේ මේ බස් නෑ, කෝච්චියෙන් තමයි එන්නේ රේල් බස් එකේ. ඉතින් රේල් බස් කියන්නේ තැන් තැන්වල හිටෝ එන එකනේ. මේ වැල්ලවයි කුරුණෑගල අසල තිබුණා හදිර වලාන මැද්දේගම මුත්තේටුගල කුරුණෑගල. මම උදේ පාන්දර ලෑස්ති වෙනවා, ලෑස්ති වෙලා මේ රේල් බස් එකේ එනකොට ඇහෙනවා දැදුරුවේ පාළුවෙන් ගුඩු 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 ගාලා. එතකොට ඇර දාලා එනවා ස්ටේෂනට. ඉතින් ස්ටෝච්චේ මිස් වුණොත් මට ඉස්කෝලේ නෑ. ඔය බස් එක ඔය රේල් බස් එක විතරයි තිබුණේ. ඉතින් මම ඇර දාලා එනවා සමහරලාට මේ අපි පෙනිපෙනී රේල් බස් එක ස්ටේෂන් එකට යනවා. හැබැයි අපි දුවගෙන ගිහින් නගිනකන් යන්නේ නෑ, නවත්තගෙන ඉන්නවා. එන්ජින් පෙට්ටි දෙකයි තියෙන්නේ, ඕක ඇතුළේ තමයි ගාඩ් ටිකට් එහෙම කඩන්නේ. ඉතින් එහෙමයි අපි ගියේ මුත්තේ ටුවිලින් බහැලා. ඔය තම පයින් තමයි එන්නේ ස්කෝල්ට. ඉතින් ඔය ඇවිද්ද දියපුවා පයින් ගියේවා හරි සුන්දරයි. මගේ ඇඟ හොද්දට මේ තියෙන්නේ අදත් ඒව තමයි. හැන්දෑවේ තුනම මාට ඉස්කෝලේ යරුනාම දුවගෙන එනවා රේල් බස් එක අල්ලන්න මේ කුරුණෑගල ස්ටේෂන් එකට. සමහර දවස් වලට මම එනවා පිනිපිනි කෝච්චි යනවා ප්ලැට්ෆෝම් එකේ යනවා. මම කරන වැඩේ ගන්නවා පොත් ටික අතට. හැතැම්ම හත පයින් එනවා කුරුණෑගල ඉඳලා ගෙදරට සිල්වර කොටඟුලියෙන් පැන 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 රේල් පාර දිගේ. පැයක හමාරින් මං ගෙදරෙනවා. එහෙම ඒක ඊළඟට කෝච්චිය 6ට තියෙන්නේ, මං 6 වෙනකන් ඉන්නේ. දැන් නංගිලා එතකොට ඒගොල්ලන් ඒගොල්ලෝ මේ මං නංගි ගියේ වැල්ලෝ ඉස්කෝලේට. ළඟයිනේ. ළඟයිනේ මේ වැල්ලෝ තිබුණ ඉස්කෝලේ පොඩි ඉස්කෝලේ කේකට ගියා. මල්ලිත් මාත් එක ගියා සෙන්ට් ඇන්ස් එකට. සෙන්ට් ඇන්ස්. හොඳයි, දැන් පාසලේදී ක්‍රීඩකයනේ. ඔව්. එතකොට මේ වේදිකාවට කොහොමද පාසලේදී ඉඩ කඩක් හම්බුණාද? වේදිකාවේ දැන් ඒ කාලේ අවුරුද්දට වතාව තියෙනවනේ මේ ප්‍රසංගයක්. ඒකෙදි මට ඉතින් සින්දු කියන්න පොඩි පොඩි නාට්‍ය වලට රඟපාන්න එහෙම ලැබුණා. ඉතින් ඒක අවුරුද්දකට වතාව කරන සෙල්ලමක්. ඒක ඉතින් මහලොකු මේ කංගපෑමක් නෙවෙයි. ඔය මේ කියන්නේ මේ යාරයෝ ගෝයින් ටු මයි ප්‍රිටි මේඩ් කියව තියෙන පොඩි පොඩි ඒව. ඉතින් ඒව තමයි රඟපෑවේ. හම්ටි ඩම්ටි සැට් ඔන් අ වෝල් ඒව තමයි අපි රඟපෑවේ. ඉංග්‍රීසියෙන්නේ, ඉංග්‍රීසියෙන්. ඉතින් මට ওই වාරා මේ කියන්නේ මේ වාර්ෂික මේ තෑග ප්‍රදානයේදී මට හරියට තෑගි ලැබෙනවා. හැම සබ්ජෙක්ට් එකකටම මට මේ මං දෙන්නේ පොත්. තෑගි වලට දෙන්නේ පොත්. මගේ පොත් මිටිය මෙච්චර විශාල පොත් මිටියක් මං ගෙදර උස්සගෙන එනවා. වකිව නෝ තෑගි. ප්‍රොෆෙෂන්සි කියන්නේ මේ පන්තියේ හොඳම ළමයා හැටියට. එතකොට ඉතිහාසයේ භූගෝලය, එතකොට කියවීම රචන ඔක්කොට මට තෑගි හම්බෙන්නේ. හොඳයි. පාසලේදී බොහොම දක්ෂ තරුවක්. ඉතින් ශිෂ්‍යෙක් අපි විජයරත්න වරකාගොඩ මහත්මයාත් එක්කයි මා බාල කාලේ පුංචි කාලේ මේ සැරිසරමින් ඉන්නේ. අපිට දෙන්න කෙටි විරාමයක්. මා බාල කාලේ. මා බාල කාලේ වැඩසටහනේ අවසාන කතාබහට අපි එනවා. පුංචි කාලෙම අම්මගේ ආදරය ඈත් වෙනවනේ ඔබතුමාට. දැන් මේ තනිකම මකන්න කෙනෙක් හිටියද ජීවිතය ඇතුලේ? පප්පා ඇරුණාම මගේ අක්කලානේ. අක්කලා දෙන්න ඉතින් මා අපි හොඳට කියන්නේ. අත්තම්මලා නෑ. අත්තම්මා හිටියට අපිට එහෙම සම්බන්ධයක් තිබුණේ නෑ. අත්තම් මන් දන්නවා. අපි කිරි අම්මා කියලා කියන්නේ. අම්මගේ අම්මා. බොහොම වයසයි. ඉතින් අපිත් එක්ක එච්චර නෑ. කිරියම්ම හිටියේ අපි පුංචි අම්මලත් එක්ක. ඒගොලු වෙනම හිටියේ. ඉතින් එහෙම එකක් අපිට ලැබුණේ නැහැ. අපි හුඟක් තනිවම තමයි ජීවත් වුණේ. පවුලේ කට්ටියත් එක්ක හිටියා. ඉතින් ඒක නිසා අපිට තනිකමක් එහෙම දැනුනේ නැහැ. ඉතින් බදුලට මාරු වෙච්ච පප්පා වැඩි කල් හිටියේ නෑ. 45 විශ්‍රාම අරගෙන ආවා අපි නිසාම. අවුරුදු 25 සේවය කළේ. ඉතින් එයා හිටු තවත් අවුරුදු 5ක් විතර ඉන්න තිබිච්ච එක එයා අත්හැරලා අපි නිසාම විශ්‍රාම අරගෙන ආවා. ඇවිල්ලා ඉතින් අපි කිය බලා ගියා ගත්තා. ඉතින් ඒ කාලේ ඉතින් හොඳයි, සුන්දරයි. ඉතින් මේ
ඉස්කෝලි යනකොට ඉතින් මම ඔය මලියදේව විද්‍යාලයටත් ගියා අවුරුද්දක්. ආනන්ද විද්‍යාලයටත් ගියා අවුරුද්දක්. මම සෙන්ට් ඇන්ස් කොලෙජ් එකෙන් මං ආවනි ආනන්ද කොලෙජ් එකට කොළඹ. කොළඹ මේ පත්තරේ දැන්වීමක් දැක්කා ආනන්ද විද්‍යාලයට. මේ යුනිවර්සිටි කියන්නේ මේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියට ළමයි බඳවා ගන්නවා මේ ඉලුම් පත්‍ර දාන්න කියලා. මං දැම්ම ඉලුම් පත්‍රයක් කැඳෙව්වා මේ විභාගයකට, ලිඛිත විභාගයට. මං ආවා කොළඹ. ඇවිල්ලා මම ලිඛිත විභාගයේ ඉඳලා මාව ගත්තා. ලිඛිතවයි මම පාස්. මං මේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියට මම මේ ගත්තා මේ ආනන්ද විද්‍යාලය. අවුරුදු දෙකයි මම හිටියේ. ඒ දෙක හරිය වැදගත්තේ. අවුරුදු දෙක මට ආනන්ද විද්‍යාලය ඉගෙන ගත්ත. මගේ අදත් ඉන්නවා හොඳ මිත්‍රයෝ මාත් එක්ක ඉගෙන ගත්තයි. මේ ලොකු තැන්වල ඉන්න ඔය මේ විදේශපාලනයේ ඉන්නවා, මේ නාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා, යුද්ධ හමුදාවේ ඉන්නවා, ඒ මාත් එක්ක බැඳිච්චයි ලෝයර්ස්ලා ඉන්නවා. ඉතින් හරි හොඳයි. ඉතින් ඒ පරිසරයේ මට හොඳට මේ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණා මං මගේ ඒ ආනන්ද විද්‍යාලයට ආපු එකින්. ඉතින් ඔය ධර්මශ්‍රී සේනානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් වෙලා හිටියේ. මේ දදිගම ආසනේ එහෙම දිනුවේ මගේ ක්ලාස්මේට් දයානන්ද ගුණවර්ධන, ඔය නරි බෑනා රොමා නාට්‍ය කෙනුවේ මගේ ක්ලාස්මේට්. එතකොට ඒ වගේ මගේ හොඳ මේ මිත්‍රෝ. එතකොට මේ MH ගුණතිලක කියලා මේ ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ මගේ ක්ලාස්මේට්. ආර්ය රාජකරුණා, ප්‍රොෆෙසර් ආර්ය රාජකරුණා, පේරාදෙණිය යුනිවර්සිටි එකේ ලෙක්චරර් ප්‍රොෆෙසර් මගේ මේ ක්ලාස්මේට්. එතකොට නන්ද සිල්වා කියලා CMN සිල්වා යුද්ධ හමුදාවට බැඳිලා මේජර් ජෙනරල් වෙලා රිටයර් වුණා. දැන් ජීවතුන් අතරත් නැහැ, මේජර් ජෙනරල්. එතකොට අපි දෙන්නම එකට තමයි මේ ඇප්ලිකේෂන් ගෙනල්ලා යුද්ධ හමුදාවට බැඳෙන්න මේ ඇප්ලිකේෂන් දාමු කියලා ගෙනල්ලා පුරවගත්තේ. පුරවලා මේකේ පප්පා සංකරන්න මේ පියා සංකරන්න උනේ ගරෙන්ට කෙනෙක් හැටියට. අවුරුදු පහක් පුතා සේවයේ රැඳී හිටිනවා. අවුරුදු පහට කලින් ගියොත් ඒ වියදම් කරපු සියලුම වියදම් ආමියකට දෙන්න ඕනේ. එහෙම කොන්දේසියක් උඩ ආසං කරන්න ඕනේ. මම එතකොට මේ සැන්ඩර්ස් ට්‍රේනින් අවුරුදු දෙකක් එංගලන්ත ට්‍රේනින්. අපි සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට්, සබ් ලෙෆ්ටිනන්ට්. එතකොට අරන් ගියා මේක මෙයාට පෙන්නන්න. මන් දිහා රවල්ලා බැලුවා. මොකද මේ ඇප්ලිකේෂන් එක? මොකද ආමි, උඹට ඉගෙන ගන්න බැයිද? මං කරවාන හිටියා. උඹට ඉගෙන ගන්න බැයි නම් අර අපේ කුඹුරු තියෙන්නේ එක එක ඔය අලගෙන ඔය කොටනවා. උඹ ගෙදර ඇවිල්ලා මම කුඹුරු ටික කොටපන්. ඒක බොහොම නම්බුයි. ආමි, ආමියකට මොකද බැඳින්නේ? මොනවා කරන්නේ? මිනිස්සු මරන්නනේ. ආමිකේ කරන්නේ මිනිස්සු මරණ එකනේ. හොඳ තැනකට යයි උඹ මිනිස්සු මරලා. උඹ පලයන්ට කියලා ඉරලා විසි කරුවා. ඉරලා විසි අරමන් CMN සිල්ලා බැඳලා නන්ද සිල්වා යා ගත්තා. යා සැන්ඩර්ස් ට්‍රේනින්ග් ගිහිල්ලා අන්තිමට කෙලවුරුනේ මේජර් ජෙනරල් කෙනෙක් හැටියට. එහෙම තමයි ඔගේ හැටි. හැටි. ඔබතුමාට දැන් බලාපොරොත්තුවක් තිබුණාද පාසල යන කාලේ කුඩා කාලේ ලොකු වුණාම මේ වගේ කෙනෙක් වෙන්න ඕනි කියලා? එහෙමම තිබුණේ නැහැ. හැබැයි මම ආසා කළා යුනිෆෝම් එකක් ඇඳගෙන සේවයකට යන්න. පප්පින්දද? පප්පින්දද? මම පුංචි කාලේ ඒවට බොහොම එකහුණු එකතුයිනේ. පප්පගේ ඉව දැකලා, අයියලාගේ ඉව දැකලා ඉතින් මට හරි මටත් යුනිෆෝම් එකක් දාගෙන ඉතින් ඒගොල්ලෝ මේ ඔය උත්සවවලට ගියාම ඒගොල්ලන්ගේ ගාම්භීරකම, තේජවන්තකම, සෙනගාසේ ඒගොල්ලන්ට ලැබෙන මේ ගෞරවය ඉතින් මට හරි ඉහෙලා, ඉතින් මට හරි හිතට වදිනවා ඒවා. ඒකින්ද මාත් කල්පනා කරුවා මාත් කවද හරි මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ කියලා. එහෙම එකක් තමයි මගේ තිබුණේ. ඉතින් මේ එතකොට ඔය පාසල් මේ නාට්‍යවල හිටියට නාට්‍ය කියන්නේ අර විවිධ ප්‍රසංග හිටියට පස්සේ මම මේ වේදිකාවට ආවේ මේ රැකියාවල් වලටත් ඇවිල්ලා. මම පසු කාලෙකදී මම ඉස්සෙල්ලාම මේ බැඳුනේ ලංකා බැංකුවට ක්ලාර්ක් කෙනෙක් හැටියට. මාස 6යි හිටියේ කුරුණෑල බ්‍රාන්ච් එකේ. මං ආණ්ඩුවේ ක්ලිනිකල් විභාගේ පාස් කළා. මට අපොයින්ට්මන්ට් එක හම්බුණා තවත් පත්තිම හම්බුණා කුරුණෑල කච්චේරියට. මාස 11 හිටියේ. ඔය අතරතුරේ පොලිසියට ඇප්ලිකේෂන් දාලා ඉන්ටර්විව් එහෙමම ගිහිල්ලා මම පොලිසියට ගත්තා 56 ජූනි මාසේ. බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුවේ පිහිටවපු ගමම්ම. එයා ආණ්ඩුව අප්‍රේල් මාසේ ආවේ. අපි ජූනි මාසේ ආගේ පළවෙනි බැච් එක. අපි ආනන්ද විද්‍යාලයෙන් හිටිය 6 දෙනෙක්. අපි 39 දින හිටියේ බැච් එකේ. අපි 6 දෙනෙක් ආනන්ද විද්‍යාලයේ. එයින් 3-4 දෙනෙක්ම DIG ලා වුණා. ඔබතුමා ඊට පස්සේ කලා ක්ෂේත්‍රයට? මම ඊට පස්සේ පොලිසියෙදි තමයි ඔය මේ
මට ඔය මේ ගුවන් විදුලි අය අඳුර ගන්න ලැබුණා. එතකොට සංගීත පැත්තේ ඉතින් ඔය PLA සෝමපාලලා චිත්‍රානන්ද අභිෂේකලා ඔය කට්ටිය කොහොම අඳුර ගන්න ලැබිලා මම ඒගොල්ලන්ගේ උදව් උපකාරයෙන් ඒගොල්ලන්ගේ මාර්ගයෙන් මම කලාවට පිවිසුණා. ඉස්සෙල්ලාම ගායකෙක් හැටියට ගුවන් විදුලි සංස්ථාවේ මේ ගාය සරල ගී ගායකෙක් හැටියට ඒ මේ පරීක්ෂණින් සමත් වෙලා මට ඒක ලැබුණා. හැටි ඒ අවුරුද්දම මම මේ නාට්‍ය ශිල්පියෙක් හැටියටත් ගුවන් විදුලියේ ඒ පරීක්ෂණයෙන් සමත් වෙලා මට නාට්‍ය වලත් සම්බන්ධ මේ රඟපාඩ ලැබුණා. ඔය මුවන් පැලැස් එහෙම කලේ ඒ කොහෙද කාලේ හඬ යොදවන්න අවස්ථාව ලැබුණා. ගීත කොටසක් අපි කියමුද පොඩි පේලි දෙකක් විතර ගීතයක. ඔව් ඉතින් මගේ මේ හොඳ ජනප්‍රිය ගීත කීපයක්ම තියෙනවා. රඟහල දැන් ඇතාඩ අඳුරේ තිබක්ම ගීතය. ඔව් ජනප්‍රියයි මේක මොකක්ම. රඟහල දැන් නැත අඩ අඳුරේ අප දෙදෙනා පෙම්පිලි සඳරේ අන්න බලන් කුමරිය මනමේ තනි වී ඇත හිමගිරි අරණේ. හරිම අපූරුයි. එහෙමනම් ඉතින් පයකට ආසන්න කාලයක් අපි අපූරු කාලයක් ගත කරා එතුමන් එක්ක, ඒ අතීතයේ අපූරු මතකයන් එක්ක. එහෙමනම් අද දවසට අපිට සමුගෙන යන්න අවස්ථාව ලබා දෙන්න ඔබතුමාට බොහෝම ස්තුතියි. වටිනා කාලය පරිස්සමට අපි වෙනුවෙන් යොදවන්න කටයුතු කළාට සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා නෙත් FM ගුවන් විදුලිය වෙනුවෙන් මම සහ අපේ ටීම් එකම ඔබතුමාට සුභාසිරි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම පින් බොහොමත්ම ස්තුතියි. බොහොම මට මේ අවස්ථාව ලබා දුන්නට උගාවක්ම ස්තුතියි. හොඳයි. ආයුබෝවන් ආයුබෝව වේවා. අපිට අවසර දෙන්න සතියකින් නැවත මුණ ගැහෙන්න ඔබට ප්‍රාර්ථනා කරනවා. සෝදායු දාසනක් මම දුල්මිණි මහේෂී. මා බාල කාලේ